උණුසුම් පුවත් ලදස්සනින්ගෙන ඔබගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්නද ලැබුණු තවත් උණුසුම් පුවතක්. පෙරම්පුරා යුගදිවිය ආරම්භ කළ ඇයට තම ආදරණීය සැමියා සමග ආදරබස් දොඩමින් ජීවිතයේ රසම සුතන් සොයා යාමට තිබූ සඳුරු අවස්ථාවන් ගිලිහි ගියේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි. විවාහ වේ දින 17කින් ඇයට සිය ජීවිතෙන් සමු ගන්නට සිදු වූයේ අනපේක්ෂිත ලෙසය. ඒ ඇය සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නට රෝහල්ගත වීමත් සමගය. අංක 199 න්නේ දැලතුර ජයල පදිංචිව සිටි බුද්ධිකා හර්ෂණී ධර්ම වික්‍රම 1013 වැනි දින රසික ජයතිලක සමග විවාහපත් වන්නේ ජීවිතයේ දහසක් ප්‍රාර්ථනා හද තුල කැටි කොට ගනිමිනි. එහෙත් සිය ආදරණීයන් සෝසයුරක ගෙල්වමින් හර්ෂණීට සිදු වූයේ එම ප්‍රාර්ථනා හද තුලම තැන්පත් කර ගනිමින් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගන්නටය. හර්ෂණීගේ පිත්‍යාශයේ එක් පැත්තක ගලක් ඇති බවත් ඇයට සැත්කමක් සිදු කළ යුතු බවත් වෛද්‍යවරයා දැනුම් දී තිබුණි. වෛද්‍යවරයාගේ ප්‍රකාශයත් සමග නිවැසියෝ වහා ඇරෝහන්ගත කිරීමට කටයුතු කළහ. එය අනුව පසුගිය 31 වැනිදා ඇය එම පෞද්ගලික රෝහලේදී සැත්කමකට භාජනය කර තිබුණි. ශල්‍ය කර්මය සිදු කිරීමෙන් අනතුරුව අසාධ්‍ය වූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකෙ ඇතුළත් කළ අතර පසුගිය 25 වැනි දින ඇය දිවියෙන් සමුගත් අය. හර්ෂිනී මිය යාමෙන් පසු ඇගේ ශල්‍ය කර්මය පිළිබඳව සහ එම සැත්කම සිදු කළ වෛද්‍යවරයා පිළිබඳව නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග අප හර්ෂණීගේ උපන්දිනය යෙදී තිබූ ඊයේ ඇයගේ නිවසට ගොඩ වැදුණෙමු. අපේම නිවසට යන විට හර්ෂණීගේ දේහය නිවසට ගෙනවෙත් තිබුණේ නැත. එත් ඇයගේ හිතවතියන් හිතවතුන් බොහෝ දිනකු එවන් විටත් එම නිවසට පැමිණ සිටියේ සිය මිතුරියට සිදුවියේ කුමක්දැයි අදහාගත නොහැකිව. හර්ෂණීගේ මරණය පිළිබඳ ඇයගේ සොයුරු දෙනුවන් ප්‍රසාද් ධර්ම වික්‍රම අප සමග මෙසේ පැවසිය. මගේ අක්කට පසුගිය අගෝස්තු මාස 1 වැනිදා බඩේ වේදනාවක් ඇවිල්ලා ජයල තිබෙන පෞද්ගලික වෛද්‍ය මස්තස්ථානකට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. ඒ ඇවිත් අක්කගේ විවාහ කටයුතු වලට සූදානම් වුණා. අපි අගෝස්තු 13 වැනිදා අක්කගේ විවාහ මංගල්‍යය පැවැත්තුවා. අගෝස්තු 15 අක්කට ආය අමාරු වුණා. අපි යාව වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් අක්කගේ පිත්තාශයේ ගල් තිබෙන බව අනාවරණය වුණා. පස්සේ අපි 25 වැනිදා අප්පවුලේ වෛද්‍යවරයා හමුවට අක්කව රැගෙන ගියා. ඔහු අපිව ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු කෙරුවා. ඔහු අපිට කිව්වා අක්කගේ සැත්කමක් කරන්න තියෙනවා රාගම පෞද්ගලික රෝහලේදී ඒ කරමු කියලා. එකට එකඟ වෙලා අක්කගේ සැත්කම ඒ රෝහලේදී කරන්න තීරණය කළා. සැත්කම සඳහා 31 වැනි දින ශල්‍යගාරයට අක්කව අරගෙන ගියාට පස්සේ කිව්වා පිතශේ එක පැත්තකට ගලක් ඇවිත් තියෙනවා. මේ රෝහලේ කරන්න පහසුකම් මදි. ඒ නිසා වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට ගිහින් කරන්න ඕනි කියලා. පිතශේ එක පැත්තකට ගලක් ඇවිත් කියලා ඒ දොස්තර කිව්වේ කිසිම පරීක්ෂණයක් කරන්න නැතිවයි. ඒත් අපි එකටත් එකඟ වෙලා එම පෞද්ගලික රෝහලේදී සැත්කම සිදු කෙරුවා. ශල්‍යකර්මය සිදු කළාට පස්සේ සැප්තැම්බර් 1 වැනිදා දහවල් වන විට අක්කට අමාරු වෙන ගත්තා. එහි දැඩි සත්කාර ඒකකයට අක්කව දැම්මා. පස්සේ රාගමට යොමු කරා. රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලයේ අක්කව බේරගන්න දැඩි උත්සාහයක් ගත්තා. වත්තල පෞද්ගලික රෝහලේදී ඒ තරම් උනන්දුවක් අක්කගරේ දැක්කෝ නෑ. එහිදී අක්කගේ ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයා සම්පූර්ණයෙන්ම එම කාර්යයෙන් අයින් කළ රැයි රාගම ලෝහරේ කටයුතු සිද්ධ වුණේ. අක්ක වෙනුවෙන් පිටතින් එන්න දෙකක් අපි ගෙනත් දුන්නා. ඒ එක එනතක වටිනකම රුපියල් 450,000ක්. තව බෙහෙත් අපි ගෙනත් දුන්නා. එවන විටත් අක්ක හිටියේ පෙර ශල්‍යකර්මයේදී වෙච්ච වැරදි නිසා අසාධ්‍ය තත්ත්වයෙන්. අපිට රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ කතාවෙන් ඒ බව තේරුණා. දින 25ක් දැඩි සත්කාර ඒකකයේ සිටි අපේ අක්කා 25 වැනිදා අපි ඔක්කොම දාලා ගියා. අක්කගේ මරණය සිදු වූයේ ඇඩ ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරයාගේ නොසලකිලිමත් බව නිසා කියලායි අපි කියන්නේ. අක්කගේ මරණ පරීක්ෂණ වාර්තාවෙනුත් කියමුනේ ශල්‍යකර්මය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදු වී ඇති බවයි. අපි අක්කගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අක්කගේ උපන්දිනයේ දාමයි අක්කගේ දේහ මේ ගෙදරට ගේන්නේ. අපි අක්කගේ උපන්දින කේක් එක කපලා එයාගේ උපන්දිනයත් සමරනවා. මෙම මරණය සම්බන්ධව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය SPA ලියනගේ රණවීරගෙන් කළ විමසීමකදී සඳහන් කළේ සැත්කමෙන් අනතුරුව ඇයට විසබීජයක් ශරීරගත වීම හේතුවෙන් මෙම මරණය සිදු ඇති බවයි. එසේ වුවද දින 25ක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇයව බේරා ගැනීමට දැරි පරිශ්‍රමයක් දැරූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. කෙසේ වුවද පෞද්ගලික රෝහලක් තුළ කර ඇති මෙම සැත්කම වෛද්‍යවරයා විසින් නොසලකිනිමත් ලෙස සිදු කර ඇති බවට පවුලේ ඥාතීහුද චෝදනා කරති. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට ඔබගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.